අපේ සුන්දර ඉතිහාසයේ තවත් එක් සුන්දරු ඉසව්වක් හොයාගෙන තමයි අද අපේ මේ ගමන. බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කළ බවට පවතින ලිඛිත සාක්ෂි අපට හමු වෙන්නේ අපේ ඉපරණි මහවංශය තුළ. ඉතින් බුද්ධඝෝෂ හිමියන් විසින් මහවංශයේ පළමු පරිච්ඡේදයේ මුළු මනින්ම වගේ වෙන් කරලා තියෙන්නේ බුදුන්ගේ ලක්දිව ආගමණය ගැන තොරතුරු සඳහන් කරන්න. උන්වහන්සේ එම කරුම දෙවන වරටත් ඉදිරිපත් කරනවා මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජු හට කරන කරුණු දැක්වීමක් වශයෙන්. එපමණක්ද නොවේ, මිහිඳු හිමියන් විසින් කකුසඳ, කෝණාගම හා කාශ්‍යප යන පෙර බුදුවරුන්ද ගෞතම බුදුන් වැඩම කළ එම ස්ථානවලටම මීට ඉහතදී වැඩම කළ බව පවසන්ධාන කරලා තියෙනවා. බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ බවට මිහිඳු හිමියන් පෙන්වා දුන් ස්ථානවල පෙර රජදරුවන් මහා දාගත්තනවා වන්දනාවට පාත්‍ර කරලා තියෙනවා. මිහිඳු හිමියන් පැවසූ ආකාරයට ලක්දිවට වැඩම කළ සිව් බුදුවරුන් ආපසු ගමනේදී අහසට පැන නැගැත්තේ ථූපාරාමය අසල පිහිටි බිම් කඩකි. දුටුගැමුණු රජුගේ සොයුරු සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජාතිස්ස රජු විසින් ක්‍රිස්තුපූර්ව පළවෙනි සියවසේදී අපේ ගෞතම බුදුන් වහන්සේ තම තුන්වැනි වර ලක්දිවට වැඩම කිරීමෙන් පස්සේ ආපසු ගමනට අහසට නැගුණු ස්ථානයේ දාගමක් ඉදි කළ බව ඉතිහාසයේ අපට දැකගන්න පුළුවන්. ඒ වගේම මෙම ස්තූපය පෞකාලීනව තිබුණ කැරලි කෝලහලවලදී විනාශ වෙලා ගියපු නිසා හතරවන මහින්ද රජු විසින් නැවතත් එම දාගැබ නවවැනි සියවසේදී ඉදි කරපු බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ථූපාරාම විහාරයේ නැගෙනහිර පියගැට පෙළට දකුණේ පිහිටි අඩි 6ක් පමණ උස්සු මෙම කුඩා ස්තූපය මුලින්ම සංගමිත්තා තෙරණියගේ ආදාහණයෙන් පස්සේ එම ධාතු නිදන් කරලා හදපු ස්තූපය බවට තමයි විශ්වාස කරලා තියෙන්නේ. නමුත් නියම සංගමිත්තා ස්තූපය ටික කාලයකට පස්සේ ඊට මදක් ඔබෙන් හම්බ වීමත් සමගම මෙම ස්තූපය පදලස ස්තූපය එහෙම නැත්නම් පාද ලාංඡන ස්තූපය බවට තහවුරු කරලා තියෙනවා. ප්‍රමාණයෙන් කුඩා අඩි 6ක් පමණ උස වෙන මෙම දාගැබ අඩි 4ක් පමණ උස වේදිකාවක් මත ඉදිකොට තියෙන අතර පඩි කිහිපයක් හා කොරවක්ගල් දෙකකින් සමන්විත ඉතාමත්ම පැරණි පෙනුමක් තියෙන ව්‍යුහයක්. ඉතින් ප්‍රමාණය කුඩා නිසාම වෙන්න ඇති මෙම ස්ථානය පිළිබඳව බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙන බවක් නම් පේන්න නැහැ. එහෙම වුණත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානය පිළිබඳව අවධානය යොමු කරලා මේ පිළිබඳව තොරතුරු පෝරුවක් පිහිටවලා තියෙන බව අපිට දැකගන්න පුළුවන්. ඉතින් මේ තොරතුරු පෝරුවේ සඳහන් කරලා තියෙනවා තුන්වෙනි වර ලක්දිවට පැමිණි බුදුරජාණන් වහන්සේ ආපසු ගමන සඳහා අහසට පැන නැගි ස්ථානය මෙය තමයි කියන දේ පැහැදිලිවම දක්වා තියෙනවා. ඉතින් ප්‍රමාණය කුඩා වුණා මෙම දාගැබ බුදුන්ගේ පා පහස ලැබූ ස්ථානයක පිහිටුවලා තිබීමත් බුදුන් වහන්සේ අහසින් වැඩම කළ බවට මෙලොව පවතින එකම ජීවස්මාන සාක්ෂිය බැවිනුන් බෞද්ධ ඉතිහාසය තුළ මෙම ස්තූපය ඉතාමත් වැදගත් ස්ථානයක් ගන්නා බව සඳහන් කරන එක අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අවසන් වශයෙන් මම ඕගොල්ලන්ටත් මතක් කරන්නේ ථූපාරාමයට ඊළඟට වන්දනාවේ යනකොට පොඩ්ඩක් බලන්න නැගෙනහිර පඩිපේලියෙන් දකුණු අතපැත්තේ මේ තියෙන කුඩා ස්තූපය අපට දැකගන්න පුළුවන්. ඉතින් අද පොඩි වෙලාවක් ඉතින් මේ මාත් සමග එකට එකතු වෙලා හිටියට ඔයගලන්ට ගොඩක් ස්තුතියි. ඉතින් සියලු දෙනාටම ජය වේවා කියමින් මම අද ඔයගලන්ගේ සමගන්නවා.